අලගුවන් ළමයි ඉකෝනම් ඕකේ ආර්ථික විද්‍යා පන්තියට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි වත් එක්ක කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් වන පාඩමක්. ඒ තමයි ඔයාගේ 8 වෙනි ප්‍රශ්නේ හැදෙන පාඩම. ඒ කියන්නේ දරුවනේ විදේශ වෙළඳාම ඉන්ටර්නැෂනල් ට්‍රේඩ්. ගොඩක් අය මේ පාඩම ගැන අහනකොටත් බය වෙනවා. තව සමහරක් අය ආසාවෙන් කරනවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ කිව්වොත් මේ පාඩම හරියට තේරුම් ගත්තොත් හරිම ලේසි. ඒ වගේමයි වැරදියට තේරුම් ගත්තොත් නම් වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඉතින් මේකෙදි ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියෙන WhatsApp group වල link ඔයාලට ඒකෙන් join වෙලා කෙලින්ම මගෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඉතින් මුදේ මම මුලින්ම කියන්නම් මේ විදේශ වෙළඳාම කියන එක ඔයා මේ හදන පොඩි ගණන් වලින් නවතින කොටසක් නන්නේ. ඔයා විශේෂයෙන්ම කැම්පස් ගියාට පස්සේ ගොඩක් අය කැම්පස් ගියාට පස්සේ ඔයාලට පුළුවන් බිස්නස් ඉකොනොමික්ස් වගේ ඩිපාර්ට්මන්ට් එකකට එහෙම සිලෙක්ට් වුණොත් මේ ගැන තව ගොඩාක් ගැඹුරෙන් ඉගෙන ගන්න. මට මතකයි අපි ඒ කාලේ 3rd year final year යනකොට විදේශ වෙළඳාම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් විවිධ න්‍යායන් ගැන විවිධ තියරීස් ගැන වඩ ඒකෙදි කතා කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පුංචි ආරණ තියෙන්නේ දෙකක් විතරයි. ඒ තමයි නිරපේක්ෂවාසි න්‍යායයි සාපේක්ෂවාසි න්‍යායයි. ඉතින් මේ නිරපේක්ෂවාසි සාපේක්ෂවාසි ගානක් අපි හරියට හදාගන්න විදිය මේ වීඩියෝ එකේදී ඔයාලට මම අනිවාර්යෙන්ම පැහැදිලි කරනවා. හොඳයි. එහෙනම් පුතා ප්‍රධාන න්‍යායන් දෙකකට අපි ගණන් හදනවා. එකක් නිරපේක්ෂවාසි න්‍යාය, අනිත් එක සාපේක්ෂවාසි න්‍යාය. ඉතින් විදේශ වෙළඳාමේ ගොඩක් වෙලාවට ගානක් අහන ආකාරයක් තියෙනවා. ඒ තමයි වගුවක් දීලා වගුවක් දීලා. හරි. එහෙනම් මම මෙතන වගුවක් ලියාගෙන තියෙනවා. බලමු මේ වගුව කියවලා. පහත වගුවේ දැක්වෙන්නේ ලංකාව හා ඉන්දියාවේ ශ්‍රමිකයෙකුට පැයකදී නිපදවන්න පුළුවන් රෙදි සහ තේ ඒකක ප්‍රමාණයන්. ඉතින් පුතේ රෙදි මැනලා තියෙන මීටර් වලින් තේ අරන් තියෙන කිලෝග්‍රෑම් වලින්. ඒ කියන්නේ පැයකදී ලංකාවේ මිනිස්සෙට රෙදි කොච්චරක් මහන්න පුළුවන්ද? ඉන්දියාවේ කෙනාට කොච්චරක් මහන්න පුළුවන්ද? නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට ලංකාවේ මිනිස්සෙට තේ දළු කීයක් නිර්මාණය නිෂ්පාදනය කරන්න පුළුවන්ද? නැත්නම් තේ දළු කඩනවා කියලා අපි හිතමු. එහෙම නැත්නම් ඉන්දියාවේ කෙනෙක්ට පැයකදී කොච්චරක් තේ නිෂ්පාදනය කරන්න පුළුවන්ද? හරි. එහෙනම් මුතේ මේ වගුව පොඩ්ඩක් කියලා බලමුකෝ මේ විදියට. ඔන රට තියෙන ලංකාව. ලංකාවේ කෙනෙක් පැයකදී රෙදි 10ක් හදනවා. තේ 6ක් හදනවා. එහෙනම් කියන්න බලන්න ඉන්දියාවේ කෙනෙක් පැයකදී රෙදි කීයක් හදනවා? ඉන්දියාව පැයකදී රෙදි 4යි. එතකොට ලංකාව පැයකදී තේ කීයක් හදනද? ලංකාව පැයකදී තේ 6යි. ඉන්දියාව පැයකදී තේ කීයක් හදනද? ඉන්දියාව පැයකදී තේ. ඉන්දියාවට ගියා විසෝණ වෙන්නේ. ඉන්දියාවට ගියා තේ වලට ගියා. ආ මේ තියෙන්නේ 8. හරි. පුතේ මේ වගුව කියවුවට පස්සේ මම විදේශ වෙළඳාම වලට මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියනවා. ඔයා තීරණය කරන්න ඕන මේ වගුවෙන් ඔයා තෝරගන්නේ ලොකු එක හොඳයි කියන වගුවක්ද පොඩි එක හොඳයි කියන වගුවක්ද කියලා. ඒක ඔයාට තේරෙයි මං ඊළඟ කොටසත් පැහැදිලි කරලා ඊට පස්සේ. ඉතින් මේකෙදි මම ඔයාලගෙන් අහන්නේ පුතා, පැයකදී රෙදි 10ක් හදන එකද හොඳ මහන එකද හොඳ? පැයකදී රෙදි 4ක් මහන එකද දක්ෂකම? ආ පැයකදී රෙදි 10ක් මහන එකද දක්ෂකම එක ශ්‍රමිකේ? පැයකදී රෙදි 4ක් මහන එකද? 10ක් මහන එක හොඳයිනේ. ඒ කියන්නේ ඔයා මේක තෝරන්නේ ලොකු එක. අන්න ලොකු එක තෝරන වගුව. ලොකු එක හොඳයි කියලා හිතන වගුව. හරි. එහෙනම් ඔන්න අපි මුලින්ම යන්නේ පුතා නිරපේක්ෂවාසි අඳුන ගන්න මේ වගුවේ. බලමුකෝ එහෙනම් නිරපේක්ෂවාසි කොහොමද බෙදලා යන්නේ කියලා. නිරපේක්ෂවාසි කියන්නේ මත පිටින් බැලුවට පස්සේ. බලමු මේකෙදි කොහොමද ඒක බෙදලා යන්නේ. ඉතින් ලංකාව පැයක දිරෙදි 10ක් මහනකොට ලංකා ශ්‍රමිකයෙක් ඉන්දියාවේ කෙනාට මහ ගන්න පුළුවන් වෙන්නේ 4ක් විතරයි. අපි දක්ෂයිනේ. අපි දක්ෂයිනේ. කාට වඩාද? ඉන්දියාවට වඩා. අන්දන්න රෙදි මහන්න. එහෙනම් පුතේ ඔන්න ලේසි රෙදිවල නිරපේක්ෂවාසිය දිනා ගන්නවා අපේ රට. අපෝ රට තියලා කියන්න ඕන. කවුද දිනාගත්තේ? ශ්‍රී ලංකාව. ලංකාව ශ්‍රී ලංකාව. ශ්‍රී කියලා දාලා තියමු නේද? හරි. එතකොට බලමුකෝ අනිත් එකත් අපිට දිනා ගන්න පුළුවන් වේද කියලා. අනිත් එක කිව්වෙත්තේ බලමු ලංකාවේ ශ්‍රමිකයේ තේ දළු කිලෝ 6ක් කඩනවා.
එතකොට ඉන්දියාවේ කෙනෙක් තේ දළු කිලෝ 8ක් කඩන පැයකදී අන්න බලන්නකෝ ලංකාවේ කෙනා 6යි ඉන්දියාවේ කෙනා 8යි එතනනම් ඉතින් පැයකදී අපිට වඩා යාළ දළු කඩනවනේ තේ දළු කිලෝ 8ක් කඩනනේ එහෙනම් පුතේ එතනදි දක්ෂ තේ දළු වලට නම් ඉන්දියාව බාන තේරුණාද කියලා ආයෙ මෙහෙම කියන්නම් රෙදි මහනකර ලංකාවේ කෙනා පැයකදී රෙදි මීටර 10ක් නිම කරාට ඉන්දියාවේ කෙනාට පුළුවන් 4ක් විතරයි අපි ඉන්දියාවට වඩා දක්ෂයි ඔන්න අපිට ආපුතා රෙදි වල නිරපේක්ෂ වාසිය එතකොට තේ දළු ගත්තොත් ලංකාවේ මිනිස්සෙක් පැයකදී තේ කිලෝග්‍රෑම් 6ක් කඩනකොට ඉන්දියාවේ කෙනා 8ක් කඩන අපිට වඩා දක්ෂයින දෙකක් එහෙනම් ඔන්න එහෙනම් එතනදි තේ වල වාසියාව ඉන්දියාවට පැහැදිලිද හැමෝටම මේකෙදි ඔන්න එහෙනම් නිරපේක්ෂ වාසිය හඳුනාගත්තු විදිය එහෙනම් මේකෙදි පුතා මේ ලොකු එක තෝරන වගුවක් කිව්වේ හේතුව මෙතන දීලා තියෙන පැයකදී නිපදවන්න පුළුවන් ප්‍රමාණයන් නිසා හැබැයි ඔයා හොඳට මතක තියාගන්න හොඳට මතක තියාගන්න මේ වගුවම පොඩි වෙනසක් වුණොත් සම්පූර්ණයෙන්ම කතාව වෙනස් වෙනවා පොඩි වෙනසක් වුණොත් සම්පූර්ණයෙන්ම කතාව වෙනස් වෙනවා අපි හිතමු ඔන්න මේක පැහැදිලි නිසා මම මේක මකලා අයින් කරනවා මේ වගුවම තමයි දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් කියන එක අයින් කරලා රෙදි කියන එක අයින් කරලා මෙන්න මේ පොඩි වෙනසක් කරලා තියෙනවා ඒ තමයි පහත වගුවේ දැක්වෙන්නේ පහත වගුවේ දැක්වෙන්නේ ඔන්න වෙනස බලා ගන්න පහත වගුවේ දැක්වෙන්නේ තේ සහ රෙදි නිපද වීමට ලංකාවයි ඉන්දියාවේ ශ්‍රමිකයෙකුට ගතවන කාලය පැයවලින් දැන් බලමු මොකද්ද කතන්දරේ කියලා මම ආයෙ වගුව කියනවා පහත වගුවේ දැක්වෙන්නේ තේ සහ රෙදි නිපද වීමට ලංකාවේ ඉන්දියාවේ ශ්‍රමිකයෙක්ට ගත වෙන කාලේ පැය ගණනලු පැය ගණනලු ඒ කියන්නේ පුතේ දැන් වගුව කියවන්න ඕනේ මෙහෙම ඔයාට උනම් අවර්ස් ඉදෝ නම් H කියලා දා ගන්න පුළුවන් එහෙම දැමීම අනිවාර්ය නෑ ශ්‍රම පැයනේ බලන්නකෝ රෙදි නිපදවන්න ලංකාවේ කෙනාට පැය 10ක් යනවා ඉන්දියාවේ කෙනාට පැය 4ක් යනවා ලංකාවේ කෙනාට පැය 10ක් යනවා රෙද්දක් මා ගන්න රෙදි එකක් අද නෑ ඉන්දියාවේ කෙනාට පැය 4ක් යනවා මං ඔයාලගෙන් අහනවා පැය 10ක් අරගෙන රෙද්දක් මහන එකද වඩා කාර්යක්ෂම වෙන්නේ පැය 4න් ඒ ක්වොලිටි එකට මහනවා ඈ රෙද්දක් මහන එකද ළමයි පැය 10ක් අරන් මහනවට වඩා පැය 4න් මහන එක හොඳයිනේ අන්න බලන්නකෝ අන්න පුතා එහෙනම් එහෙම කියෙව්වහම ආ තේරුම් ගන්න ඕන එතකොට නම් මේ වගුව ලොකු එක තෝරන වගුවක් නෙමෙයි මං ඒවට කියන්නේ පොඩි එක තෝරන වගුව ඒ කියන්නේ පොඩි එක හොඳයි මොකෝ පිරිවැයනේ පිරිවැය නම් අඩු වෙන තරමට හොඳයි තර කලින් එකේ වා කිව්වේ ලොකු එක ඒ පුතේ නිම වුන්නේ නිෂ්පාදනනේ පළදායිතාවනේ පළදායිතාව වැඩි වෙන තරමට හොඳ වුණාට පිරිවැය ගත වෙන කාලය අඩු වෙන තරමට තමයි මේ කටයුත්තේ විදියට නම් හොඳ හරි එහෙනම් බලමු දැන් කවුද රෙදිවල නිරපේක්ෂ වාසි දිනා ගන්න කියලා බලමු ලංකාවේ මිනිස්සයා රෙදි මහනව රෙද්දක් මහනව රෙදි එකක් මහනව පැය 10ක් අරගෙන එතකොට ඉතින් ඉන්දියාවේ කෙනා රෙදි එක මහනවා පැය 4ෙන් කවුද ඉක්මනට මහන්නේ කවුද කාර්යක්ෂම ඉන්දියාවනේ අන්න පුතේ නම් රෙදි වල නිරපේක්ෂ වාසිය දැන් යන්නේ ඉන්දියාවට එතකොට අබ්බලන් පුතා තේ දළු කොහමද කියලා අනේ අපිට තේ දළුවත් හම්බ වුණා බලමු ලංකාවේ කෙනා තේ කිලෝ එකක් අඩන්න පැය 6ක් යනවා පැය 6ක් ඉමීටි මිට කරලා තේ දළු කිලෝ එකක් අඩනවා ඉන්දියාවේ කෙනාට පුතේ තේ දළු කිලෝ එකක් කඩන පැය 8ක් ගත වෙනවා. ඉතින් හිතන්න දළු කඩනවා එකම ගුණත්වයකින්. හැබැයි කාර්යක්ෂමතාව වෙනස්. ලංකාවේ කෙනා පැය 6ක් කඩන තේ දළු කිලෝ එක ඉන්දියාවේ කෙනාට පැය 8ක් ගත වෙනවා. 6ක් කඩන එක හොඳයි. අන්න එනම් තේ දළු වල නිරපේක්ෂ වාසි දිනා ගත්තා ලංකාව. පැහැදිලිද එහෙනම්? වගුව අනුව තේරුම් ගන්න විදිය. හරි මම ඔයාලට තව එක උදාහරණයක් කියලා දෙන්නම් ඊට පස්සේ අපි සාපේක්ෂ වාසිය වලට යමු මම මේක සම්පූර්ණයෙන්ම මකලම දාන්න එතකොට බලමු ඔයාලට තේරෙනවද කියලා මේ කියන එක අනුව ලොකු එක තෝරන වගුවක්ද පොඩි එක තෝරන වගුවක්ද කියලා ගන්න විදිය
ඔන්නවට නම් මේ විදිහට දීලා තියෙනවා ආයෙමත් අර වගේමයි රටවල් දෙක අපි අරගමු ඔන්න මේ පාර ගම්කෝ වෙන එක චීනයයි ආ ජපානය ඔන්න රටවල් දෙකක් ගත චීනය ජපානය ඉතින් භාණ්ඩ වර්ග ටිකක් අපි ගමුකෝ ආ මොනවාද භාණ්ඩ භාණ්ඩ එකක් මම අරගන්නම් පරිගණක පරිගණක අනිත් එකට මම ගන්නම්කො දුරකථන දුක කියලා කෙටියෙන් කියන්නේ දුරකථන ඔන්න පරිගණකයි දුරකථන ඔන්න ඉතින් වගුවක් තියෙනවා පරිගණකයි දුරකථන හරි පමන දාගන්න පුතා 5යි 4යි निरपेक्षवासिकाट देहम कि मेक लोकवेक तोरने का पोड़ी तोरने का दिखेरा गीता मेहम दिल तेनो वगुए दिन्ने वगुए दिन्ने वगुए दिन्ने चीन हा ජපානයේ ජපානයේ පරිගණක හා දුරකථන කම්පියුටරුයි දුරකථනයි පරිගණකයි ගණක හා දුරකථන නිපද විය හැකි ප්‍රමාණයන්ය ඔබ දැක්කනේ චීන හා ජපානයේ ශ්‍රමිකයෙකුට ශ්‍රමිකය කුට පරිගණක හා දුරකථන නිපද විය හැකි ප්‍රමාණය පරිගණකයි දුරකථනයි හදන්න පුළුවන් ප්‍රමාණ ඒ කියන්නේ ලොකු එකද පොඩි එකද ආ බලන්න මෙහෙම කියවලා චීන එක්කෙනෙක් කම්පියුටර් පහක් හදනකොට ජපාන එක්කෙනා හදන්නේ කම්පියුටර් හතරයි පහක් හදන එකද හොඳ හතරක් හදන එකද හොඳ නිමෝම අපුතා පහක් හදන එක හොඳයිනේ එහෙනම් මොනවාල් යන පුළුවන් චීනයට පරිගණක හරි එතකොට බලමු ඊළඟ එක චීන එක්කෙනා පුතා දුරකථන 6ක් හදනකොට ජපාන එක්කෙනා දුරකථන කීයක් හදනවද ඒක ශ්‍රමිකයා 8ක් හදනවා 6 හදන එකද හොඳ 8 හදන එකද හොඳ ආ 8ක් හදන එක හොඳයිනේ එහෙනම් පුතේ ඔන්න ජපානට යනවා ජපානට යනවා දුරකථන වල නිරපේක්ෂවාසී එනම් පුතේ මේක ලොකු එක තෝරන වගුවා වැඩියෙන් හදන එක හොඳ වුණා ඔන්න එනම් ඒ වෙලාවේ දුරකථන වල නිරපේක්ෂවාසියෙක් දිනාගත්තා ජපානයේ එතන මොකක්ද මේ නිරපේක්ෂවාසී කියන්නේ නිරපේක්ෂවාසී කියන්නේ පුතේ කිසියම් රටක් තවත් රටකට සාපේක්ෂව වැඩිම ඵලදායිතාවයකින් හරි අඩුම පිරිවැයකින් හරි අර කාලයකේ බැලුවේ පොඩි එක අඩුම පිරිවැයකින් හරි භාණ්ඩ හා සේවා නිපද වීමට තියෙන හැකියාව කිසියම් රටක් තවත් රටකට සාපේක්ෂව වැඩිම ඵලදායිතාවයකින් හරි අඩුම පිරිවැයකින් හරි භාණ්ඩ හා සේවා නිපද වීමට තියෙන හැකියාව මම තව එක උදාහරණයක් අරගන්නම් ඔයාලට පැහැදිලි වෙන්න බලමු අපි මෙන්න මෙහෙම දුන්නොත් කොහොමද වෙන්නේ කියලා එතකොට මෙහෙම ඔන්න තියෙනවා වගුව මෙතන මම අර විදිහටම ගන්නම් කෝ රට රටවල් දෙකයි අපි ගමුකෝ USA UK ආ එතකොට මෙයාලා හදන පුතා භාණ්ඩ වර්ග දෙකකුත් අපි ගමුකෝ එකක් මෝටරත අනිත් එක්කෙනා පරිගණක ඔන්න මම එහෙම ගත්තා මං ගන්නම් කෝ 2යි 1යි එකයි දෙක ඔම ගත්තේ හැබැයි ඔයා දන්නව මේක දැක්කට වඩා මුකුත් කියන්න බෑනේ ඇයි මුකුත් කියන්න බැරි අර වාක්‍ය දීලා නෑනේ එහෙනම් මම වාක්‍ය දෙනවා ඊයද වගුවේ දැක්වෙන්නේ ඊයද වගුවේ දැක්වෙන්නේ මෝටර රථයක් හා පරිගණකයක් යක් නිපද වීමට ගතවන दिन गणन एक ही आने एक श्रमिकेक्ट पुता
एक श्रमिक एक मोटर खदान दवास देखा क्या ना वो पारिगान खदान एक दवास आए यूके वाले एक अनित यूके वाले इन मिनिस्ट एक दवास मोटर आते है दुअट पारिगान खदान दवास देखा क्या ना दम बालम का निरपेक्ष वास मामूली मगर ना मोटर आता हाँ मोटर आता बालम किए वाला यूएसए वाले के ना आटा मोटर आते है दान दवास देखा है अबे यूके के ना एक दवास इंग आते दवास देखे मोटर आते निष्पादने करने का दोहन दा एक दवास इंग आते का दोहन दा एक दवास इंग आते को होता है ने ना बुदे मोटर आता वाला वासी या ना यूके वाला इधर बात से काम को पारिगान का बलान पारिगान का इतना कोट और ना यूएसए वाले टे यानो पारिगान के आखा दान दवास किया एक दवास है बे यूके वाले टे दवास देखा क्या नो आ नेतरन नाम दाख्शे पुते एक दवास इंगा देना यूएसए मांगी तो देन ना मुझे आटे में का तेरे नेती में का पोड़ी एक तो औरा नौनो वागुआ किया और ना अभी निरपेक्ष वासी किए ने कोटस किया ला दूनी दें बालू मुकाबद में सापेक्ष वासी ऐ सापेक्ष वासी का अपितो ओने वेलने किया ला हाँ एना मोना मामा ये विदरे गान्ना को आगुआ अरे वागे मन नमा आगुआ गान्ना मुली में गान्ना रिंगा मुको राठवाल देखा लंकाव अंत क्या इंडिया वगाना ना पैसा वैसे राठर इंडिया वर बांड वार कटी के गाना बांड ते रेडी अनुभूता वागू है अन्नो में तमाम दी रहती है हरी खटवाल टीका हरी ते रेडी ඔන්න වඩ දිලා තියෙනවා අපි හිතමුකෝ පහයි හතරයි හතරයි දෙකයි හරි තාමයට මුකුත් කියන්න බෑ කියලා වදාන්නෝ හරි මම වගුව දෙන්නම් වාක්‍ය වාක්‍ය තමයි වාක්‍ය තමයි මේ වගුවේ දැක්වෙන්නේ ලංකා ශ්‍රමිකයෙක්ට හරි ඉන්දියා ශ්‍රමිකයෙක්ට හරි තේ සහ රෙදි නිපදවිය හැකි ප්‍රමාණ කාලෙ නෙමෙයි ප්‍රමාණ කියන්නේ ඉතින් ලොකු එක තෝරන්න ඕන ලොකු එක තෝරන්න ඕන හරි දැන් බලමු කිදි නිකම් බලමු ලියලා මේ හරි මම උඩින් ලියන්නම්කෝ රෙදි කියලා लंका लंका एक के ना ते किलो पहाई हरी इंडिया एक ना ते किलो हतरा क्या ने एक दक्ष लंका होने एक दक्ष लंका होने ये तो खालीगी का बड़े वाला तो ना था बालो लंका एक के ना रे दी हतरा मानो इंडिया एक के ना रे दी देखा इतना भी दक्ष है ना रे दी हतरा मानो भी दक्ष है हरी ते दालू वाला ना लंका एक के ना किलो पहाक එන රටවල් දෙකටම වාසි ගන්නත් පුළුවන්. හැබැයි නිරපේක්ෂ වාසි මත නන් නෙවෙයි සාපේක්ෂ වාසි න්‍යාය මත. ඒ කියන්නේ දරුවෝ තව කිව්වොත් වෙළඳාමක් වෙන්න නිරපේක්ෂ වාසි පැවතීම අනිවාර්ය නැහැ. නමුත් සාපේක්ෂ වාසි නම් තියෙන්න ඕන. හරි එහෙනම් අපි බලමු මොකක්ද මේ සාපේක්ෂ වාසි. කොහොමද මේක හොයාගන්නේ කියලා. පුතේ සාපේක්ෂ වාසි කියන්නේ ඇත්තටම කිව්වොත් මෙතෙන්දී අපි
ගණනය කරන්නේ රටවල් දෙකේ භාණ්ඩ නිෂ්පාදනයේ තියෙන ආවස්තික පිරිවැය. ඉතින් ඔය ආවස්තික පිරිවැය හොරනටත් හරිම වැදගත් අර ලොකු එක සහ පොඩි එක කියන එක නිමෝන් වගුවක්ද යදෝන් වගුවක්ද. මේක නම් ලොකු එකනේ. ඔයා හොඳට මතක තියාගන්න පුතේ. ලොකු එක තේරුවොතින් ආවස්තික පිරිවැය හොයනකොට ඔයා රෙදිවල හැව්වොත් රෙදි යට තේවල හැව්වොත් තේ යට මම මෙහෙම කියන්නම්කෝ තව ආඩ පැහැදිලි වෙන්න. මේ හොයන කෙනා යට හොයන කෙනා අනිත් කෙනා උඩ ඉතුරු වෙන කෙනා අහිමි වෙන කෙනා අනිත් කෙනා උඩ ඔනෝමයි ලොකු එක තෝරන වගුවක් නා. ඔයා ආවස්තික පිරිවැය හොයන කෙනා යටට දානවා අනිත් කෙනා උඩට දානවා තේවල හැව්වොත් තේ යට රෙදි උඩ ඒවල වෙනසයි ගන්න. හරි අප බලමුකෝ එහෙනම්. ඔර මම ආවස්තික පිරිවැය වගුව මෙතනින් නිර්මාණය කරනවා. ආවස්තික පිරිවැය වගුව මම ලේසි වෙන්න මෙන්න මේ විදිහට තමයි නිර්මාණය කරගන්නේ. මම මුලින්ම ගන්න පුතේ භාණ්ඩ වර්ග ටික. ඒක ප්‍රශ්නයක් නෑ වට ඕන විදිහට ගන්න පුළුවන්. හැබැයි මම මේ මුලින්ම ගන්න භාණ්ඩ දෙක පල්ලෙහාට එකක් තියෙන්නේ. තේ අනිත් එක රෙදි. හරි. ඊළඟට ගන්න මම රටවල් දෙක. රටවල් දෙක උනේ අපේ ලංකාවයි ලංකාව අනිත් එක නා අසල්වැසි ඉන්දියාවනේ ඉන්දියාව ඔන පුතා මේ යන්නේ අපි ආවස් සාපේක්ෂවාසියෝ යන්නයි පටලවා ගන්න එපා අපි යන්නේ සාපේක්ෂවාසියෝ යන්න හරි දැන් පුතේ මේක ලොකු එක තෝරන වගුවක් නම් වාට කිය මොකද්ද තේවල හෙව්වොත් හොයන කෙනා යට ඒ කියන්නේ තේවල හෙව්වොත් ළමයි ඉර යට ඩෙල්ටා තේ අහි වෙලා යන්නේ තෝර රෙදිනේ ඉර උඩ ඩෙල්ටා රෙදි මෙතනත් ඉතින් ඉන්දියාවේ තේමයි එහෙනම් ඩෙල්ටා තේ ඩෙල්ටා රෙදි එතන රෙදි වල හෙව්වොත් ආ එතකොට ඔක අනිත් පැත්ත ඉර යට පුතා ඩෙල්ටා රෙදි උඩ ඩෙල්ටා තේ මේකත් තේමමයි ඉර යට ඩෙල්ටා රෙදි උඩ ඩෙල්ටා තේ ඔන්න එනම් අපි ආවස්තික පිරිවැය හොයන්නයි යන්නේ බලමු එහෙනම් මම මෙතන දා ගන්නවා මේ විදිහට ලංකාවේ මිනිස්සයාට තේ කීයක් හදන්න පුළුවන්ද පුතේ පහක් හදන්න පුළුවන් තේ පහ හැදුවොතින් එයාට රෙදි හදන්න බැරි වෙලා යනවා රෙදි කීයක් හදන්න බැරද හතරක් හදන්න බැරි නම් රෙදි අහිමි වෙනවා රෙදි වෙනස් වෙනවා හතරකින් එනන් තේ පහයි රෙදි හතරයි ඉන්දියාවේ කෙනාට යම් පුතේ ඉන්දියාවේ කෙනා තේ කීයක් හදනවද තේ හදනවා කියද හතරක් හතරක් එතකොට ඉන්දියාවේ කෙනා රෙදි කීයක් හදනවද ඉන්දියාවේ කෙනා රෙදි හදන්නේ දෙකයි එතකොට තේ හතර යදුවොත් සෝරි තේ හතර යදුවොත් රෙදි දෙක හදන්න බැරි වෙනවා ලංකාවේ මිනිස්සු තේ පහ යදුවොත් රෙදි හතර හදන්න බැරි නේ එකයි අහිමි වෙන එක්කෙනා උඩට දැම්මේ දැන් ඒ පාර තියෙන රෙදි වල පුතේ කලබල වෙන්න එපා ඔයා මේක හරියට ලිව්වනම් මේක බලන්නකෝ උඩ යටනේ තියෙන්නේ උඩ යටනේ මාරු ගන්නදිනා බය නැතුව ටග් ගාලා මේක පුතේ උඩ යට මාරු කරලා දාන්න විතරයි තියෙන්නේ කියන්නේ මෙයාව ගන්න පහෙන් හතරක් විදියටත් මෙයාව අරගන්න පුතේ හතරෙන් දෙකක් විදියටත් උඩ යට මාරු කරන්න බොහොම සරලයි මොකද ආයි හිතන්න දෙයක් නැව මේක හරියට අරගත්තනේ මේක උඩ යට මාරු කිරීමක් විතරයි තියෙන්නේ නම් බලලියන්නත් පුළුවන් එච්චර වෙලාව ගන්න එපා නිකම් වාට පුළුවන් ටග් ගාලා මේක උඩයට මාරු කරා නම් මේ දෙක අරගන්න. දැන් ඉතින් වාට තියෙන බෙදන්න විතරයි. බෙදන්න වල දක්ෂ ඇති මට වඩා. පහ බෙදීම 4 බිඳුවයි 4 5 වරක් 8යි බිඳුවයි 0.8යි ලංකාවේ තේ නිපදවීමේ ආවස්තික පිරිවැය. ලංකාවේ තේ නිපදවීමේ ආවස්තික පිරිවැය. ඉතින් ඉන්දියාව. ඒ කියන්නේ පුතා දෙකෙන් එකයිනේ. ඒ කියන්නේ බිඳුවයි 0.5යි අන්න ඉන්දියාවේ තේ නිපදවීමේ ආවස්තික පිරිවැය. රෙදි වල බලමු. ආ පහ බෙදීම 4 5ට 1යි කියන්නේ. ඉතුරු වෙන ඕනේ එතකොට 1ක් 10ට 4 වරක් 2යි 8යි 5යි. 1.2යි 5යි 4 දෙකෙන් බෙදුවාම නම් 2යි. හරි. දැන් හොඳට මතක තියාගන්න. ඔයා ඔන්න ආවස්තික පිරිවැය හැදුවා. දැන් පුතේ ලොකු එක තෝරන වගුවක් වුණා. පොඩි එක තෝරන වගුවක් වුණා.
ආවස්තික පිරිවැය නම් පුතේ පොඩි එක විතරයි හොඳ ආවස්තික පිරිවැය කියන්නේ අහිමි වෙන එකනේ කැප කරන එකනේ කැප කරන එක අඩු වෙන තරමට තමයි හොඳ ආවස්තික පිරිවැය කැප කරන එක අඩුත් අඩුවෙන් කැප කරන එක තමයි හොඳ බලන්නකෝ ලංකාව තේ හදනකොට ආවස්තික පිරිවැය රෙදි හතරක් ඒ කියන්නේ කැප කරන්නේ 0.8යි ඉන්දියාව තේ හදනකොට ආවස්තික පිරිවැය රෙදි වලින් කැප කරන එකකකට 0.5 එහෙනම් වාඩ තියෙන්නේ තේ තීරයේ අඩුම අඩු ආවස්තික පිරිවැය කාටද තේ තීරයේ අඩුම අඩු ආවස්තික පිරිවැය මේ පාර ඉන්දියාව දිනාගෙන තියෙනවා 0.5යි කැප කරන්නේ එතර පුතා රෙදි තීරයේ බාන අඩුම අඩු ආවස්තික පිරිවැය ලංකාව දිනාගෙන තියෙනවා ලංකාව දිනාගෙන තියෙනවා ඔන්නේ නා අපි ආවස්තික පිරිවැය බැලුවා තේ වලට අඩුම ආවස්තික පිරිවැයක් තියෙන ඉන්දියාවට හැබැයි රෙදි වලට අඩුම ආවස්තික පිරිවැයක් තියෙන්නේ ලංකාවට ඕන පුතා දැන් සාපේක්ෂවාසී හරි එහෙනම් ඔයා කියන්න ඕන තේ සඳහා නිරපේක්ෂවාසී කාටද කියන එක අපිට ඕනේ නැහැ අපි කලින් කතා කරානේ තේ සඳහා සාපේක්ෂවාසිය ඉන්දියාව දිනා ගන්නකොට රෙදි වලට සාපේක්ෂවාසිය දිනා ගන්නේ අපගේ ශ්‍රී ලංකාවයි එහෙනම් ඕන දැන් වෙනදාම සිද්ධ වෙයි ඉන්දියාව තේ විතරක් හදායි හදලා විශේෂීකරණය කරලා වැඩිපුර තියන් ටික ලංකාවට එවයි එතකොට ලංකාව නිකන් ඉන්න එකක් නැහැ ලංකාව නිකන් ඉන්න එකක් නැහැ ලංකාව රෙදි විතරක් හදායි හදලා වැඩිපුර තියන් ටික ඉන්දියාවට එවයි එනම් පුතේ සාපේක්ෂවාසී වල දිවා හොයා ගන්න ඕන ආවස්තික පිරිවැය රටවල් දෙකේම භාණ්ඩ වර්ග දෙකටම අදාළව ආවස්තික පිරිවැය ඉතින් මේක ලොකු එක තෝරන එකක් නම් ලේසි ක්‍රමයක් මම ඔයාලට කියලා දුන්නා හොයන කෙනා යටට දාන්න අනිත් කෙනා උඩට දාන්න හොයන කෙනා යටට දාන්න අනිත් කෙනා උඩට දාන්න එච්චරයි කරන්න තියෙන්නේ එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ බොහොම සරලයි බොහොම සරලයි එහෙනම් ඔන්න මම ඔයාලට මේ කියලා දුන්නේ නිමවුම් වගුවක කොහොමද ආවස්තික පිරිවැය ගණනය කරගන්නේ කියලා නිමවුම් වගුවක ආවස්තික පිරිවැය කොහොමද හොයාගන්නේ කියලා හොයන කෙනා යට අනිත් කෙනා උඩ ලංකාව තේ නිපදවීමේ ආස්ති පිරා 0.8යි හැබැයි ඉන්දියාව 0.5යි ආවස්තික පිරිවැය එයා දක්ෂයි තේ හදන්න රෙදි ගත්තොත් ලංකාව 1.25යි ඉන්දියාව 2යි ඒ කියන්නේ මෙහෙමයි ලංකාව රෙදි 4 හදන තේ 5ක් කැප කරගෙන එක රෙද්දකට ලංකාවේ තේ 1.25ක් නැති වෙනවා හැබැයි ඉන්දියාව බලන්න එක රෙද්දකට තේ 2ක් නැති වෙනවා පුතේ 2ක් නැති කරගන්න එක නෙමෙයිනේ හොඳ 1.25ක් නැති කරගන්න එකනේ අන්න එනම් ලංකාව දක්ෂයි එහෙනම් මේ කියලා දුන්නේ ලොකු එක තේරුවති අපි බලමු මේකම පොඩි එක තෝරන වගුවක් වුණොත් කොහොමද අරගන්නේ කියලා පොඩි එක තෝරන වගුවක් වුණොත් මේකම අරගන්නේ කියලා ඔන්න මම මේක අයින් කරලා වගුවත් වෙනස් කරලා පොඩ්ඩක් අපි අරගමු නැත්නම් වාට පැටලෙන්නේ එකම වගුව අරගත්තොතින් අනේ මම මේක වෙනස් කරා වෙනස් කරලා මම අරගන්නවා නිරපේක්ෂවාසී තිබුණත් ප්‍රශ්නයක් නෑ අපි සාපේක්ෂවාසී මේ හදාන්නේ එහෙනම් ඕන්න මම මෙතනට ගන්නවා අර වගේම ගන්නවා මුලින්ම රටවල් දෙක පල්ලෙහාට USA ගන්නම් අනිත් එක UK ගන්නම් භාණ්ඩ වර්ග දෙකක් ගමු කො මොනවා හරි පරිගණකයි දුරකථනයි ඔන්න මම අර ගන්න මේ විදියට ලේසි වෙන ගන්න පුතා 10යි 5යි හා 5යි 10යි මලේසියෙන් අරගත්තේ මේ තියෙන පුතේ හිතන්න USA වල හරි UK වල හරි පරිගණකයක් හරි දුරකථනයක් හරි නිපදවන්න යන කාලය පැය ගණන කාලය එකෙක්ට යන පැය ගණන පුතේ එකෙක්ට යන පැය ගණන බාණ්ඩ හදන්න බාණ්ඩයක් හදන්න යන පැය ගණන වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද හොඳ පැය ගණන කොහොම සරලයි අඩු වෙන එක නම් පොඩි එක තෝරන එකක් ඉතින් මේක නිරපේක්ෂවාසී වල ලේසියෙන් දැන් කියන්න පුළුවන් ඇති මම දන්නා ඔයාලට මතක ඇති නිරපේක්ෂවාසිය අ බලමු නිරපේක්ෂවාසිය USA වලට මොනවද තියෙන්නේ පුතා බලන්න USA පරිගණකයක් හදන්න පැය 10ක් යනවා UK පැය 5ක් හදනවා USA 10යි 5යි අ බලමු එතකොට UK වලටත් දියාගමු කොහේ මම හරි එතකොට වගු කියමු USA දුරකථනයක් හදන්න පැය 5ක් යනවා UK පැය 10ක් යනවා හරි එහෙනම් බලමු පරිගණකය පැය 10ෙන් හදන එකද හොඳ පැය 5ෙන් හදන එකද හොඳ වගුව බලන්න පැය 5ෙන් හදන එක හොඳයි එහෙනම් ඉක්මනට මාතන UK එහෙනම් ඔන්න පුතා පරිගණක වලට අඩුම කාලයක් තියෙන UK වලට පරිගණක එතකොට බලමු දුරකථනය USA පැය 5ෙන් හදනකොට UK වලට පැය 10ක් යනවා එතන දක්ෂ කවුද USA දුරකථන
මේක පුතා මේ තේරුවේ පොඩි එක අඩුම කාලය ලොකු එකුණා නම් ඕක වෙනස් වෙනවා අඩුම කාලයනේ පැය 10න් අදනවා පැය 5න් අදන එක හොඳයි පැය 10න් අදනවා පැය 5න් අදන එක හොඳයි ඕන්නේ නම් අපි ඒ හඳුනගත්තේ නිර්පේක්ෂවාසී දැන් බලමු කොහොමද සාපේක්ෂවාසී හොයාගන්නේ පුතේ පොඩි එක තෝරන වගුවක් නම් හොඳට මතක තියාගත යුතුමයි හොඳට මතක තියාගත යුතුමයි මේකේ උඩ යට මාරුවේ ඒ කියන්නේ හොයන කෙනා උඩට ඇවිල්ලා අනිත් කෙනා යට එනවා හොයන කෙනා උඩට ඇවිල්ලා ඩෙල්ටා හොයන කෙනා උඩ අනිත් කෙනා යට අනිත් කෙනා ඒ කියන්නේ පුතේ පරිගණක ගෙවුවොත් පරිගණක උඩ දුරකටන ගෙවුවොත් දුරකටන උඩ හැබැයි ලොකු එක තවරනකොට ඒක එහෙම නෙමෙයි මොකද මේක පිරිවැය තියෙන්නේ දෙයක් හදන්නේ කාලය ගත වෙනතොර ඒකයි අහිමිවීම ඒකින්ද හොයන කෙනා උඩ එහෙම මතක තියාගන්නකො වැඩි ඕනේ නැහැ හොයන කෙනා උඩ හරි එහෙනම් අපි බලමු අවස්තික පිරිවැය වගුව මම ඔයාලට හැමදාම කියන්නේ මෙහෙම ගන්න මුලින්ම ගන්න බාණ්ඩ ටික ඊළඟ ගන්න සටවල් ටික රටවල් ටික එකක් USA අනික UK හරි දැන් අපි බලමු කොහමද වාසිය හදාගන්නේ කියලා එහෙනම් පළවෙනි භාණ්ඩේ අපි ගමු පරිගණක දැන් පටලව ගන්න එපා පරිගණක හොයන කෙනා උඩ පරිගණක හෙව්වොත් පරිගණක උඩ එහෙනම් උඩ ඩෙල්ටා පරිගණක ඩෙල්ටා අනිත් කෙනා කියන්නේ කවුද ළමයි දුරකතන ඩෙල්ටා දුක එතකොට මෙතන මම දුරකතන ලියලා තියාගන්නම් අමතකුණොත් වැරදිලාවත් එහෙනම් ඕන මෙතන එනවා ඒත් එමය ඩෙල්ටා පරිගණක ඩෙල්ටා දුරකතන එහෙනම් දුරකතන හෙව්වොත් උඩට මාරුවේ හොයන කෙනා උඩනේ එහෙනම් ඉර උඩ ඩෙල්ටා දුරකතන ඉර යට ඩෙල්ටා පරිගණක මෙතනත් ඩෙල්ටා දුරකතන ඩෙල්ටා පරිගණක අනේ නම් හොයන කෙනා උඩටයි දැම්මේ දැන් මට කියන්න බලන්න මොකද මේක පැය ගණනක් තිබුණේ පොඩි එක තෝරන වගුවක්නේ එහෙනම් ඔන්න USA දුරකතන කීයක් හදනවද USA USA දුරකතන පහයි අවබෝධයෙන් ලියන්න ඕනේ මෙතනදී USA පරිගණක කීයද USA පරිගණක 10යි පළවෙනි එක හරීම වැදගත් මොකෝ අපි අනිත් එක හොයන්න බලන්න තෝ අනිත් පැත්ත ගහනවනේ මෙතන එතකොට UK දුරකතන කීයද UK දුරකතන 10යි එතකොට UK පරිගණක 5 නිතරම රටත් බලන්න දැන් පුතා ඒක උඩයට මාරු කරන්න දැන් නම් බය වෙන දෙයක් නැහැ 5 බෙදීම 10යි මෙතන 10 බෙදීම 5 දැන් ඔයා ඉතින් ගණිතයේ දක්ෂ ළමයි එක්ස්පර්ට් අය මේක 2යි මේක 0.5යි මේක 0.5යි මේක 2යි ඔන්නම් බෙදාගෙනත් ඉවරයි දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ බය වෙන්න දෙයක් නැව ගන්න හදාගෙන ඉවරයි වගේ තමයි බලමු පරිගණක වලට අඩුම ආවස්තික පිරිවැයක් තියෙන කාගේද ලොකු එක තේරුවත් පොඩි එක තේරුවත් පුතේ ආවස්තික පිරිවැය සාපේක්ෂවාසී නම් අඩුම එකයි හොඳ බලන්න පරිගණකයක් ආවස්තික පිරිවැය USA වල 2යි UK වල 0.5යි එහෙනම් පුතා පරිගණක වල අඩුම ආවස්තික පිරිවැයක් තියෙන්නේ UK මෙම තරගෙන් දිනනවා පරිගණක තරගෙන් දිනනවා එතකොට බලන්න දුරකතන තරගයට එන්න දුරකතන තරගය USA ආවස්තික පිරිවැය 0.5යි UK 2යි අඩුම ආවස්තික පිරිවැයක් තියෙන පුතේ USA වලට එහෙනම් එයා දිනනවා එහෙනම් ඔන්න පරිගණක වල සාපේක්ෂවාසිය UK දුරකතන වල සාපේක්ෂවාසිය USA ඉතින් ඔන්න මම පොඩි කොටසක් කියලා දුන්නා ඉතින් මම මේකෙදි ඔයාලට සාපේක්ෂවාසිය දන්න ගණන් කීපයකුත් අන්තිමට දාලා තියන්න ඉතින් මේ ගාන පුතා මෙතනින් ඉවර නෑ අපිට තව තියෙන මේකේ හදාගෙන යන්න ප්‍රස්තාර අඳින්න ලෝක නිෂ්පාදන හොයන්න අපි ඒ කොටස ඊළඟ වීඩියෝ එකෙන් තමයි කියලා දෙන්නේ එහෙනම් අද ඔයාලට කියලා දුන්නේ මොකක්ද නිර්පේක්ෂවාසී සහ මොකක්ද සාපේක්ෂවාසී ළමයි සාපේක්ෂවාසී නිර්වචනය කරන්නේ කිසියම් රටක් තවත් රටකට සාපේක්ෂව අපි මේ මොකද දෙවුවේ අඩුම ආවස්තික පිරිවැයකින් භාණ්ඩ සේවා නිපදවීමට තියෙන හැකියාව සාපේක්ෂවාසී නම් අඩුම ආවස්තික පිරිවැය නිර්පේක්ෂවාසී නම් ඉතින් අඩු පිරිවැය නැත්නම් වැඩි ඵලදායිතාව හොඳට මතක තියාගන්න කී පොයින්ට් එක වැදගත් එක ආවස්තික පිරිවැය වගුව හොයනකොට අර ලොකු එක හොඳයි කිව්වොත් හොයන කෙනා යට පොඩි එක හොඳයි කිව්වොත් ඔයා හොයන කෙනා උඩ මේ පරිගණක එව්ව මේක පොඩි එකනේ පරිගණක උඩ එහෙනම් ඔන්න ඔයාට
නිරපේක්ෂවාසී සාපේක්ෂවාසී ගානක් හදන විදිහකින් කියලා දුන්නා. තව ඉස්සරහට මේ ගාන යනවා අපි ඒක ඊළඟ වීඩියෝ වලින් කතා කරමු. එහෙනම් මේ කොටසේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. එහෙනම් අපිත් එක්ක සහභාගී වුණාට බොහොම ස්තුතියි. ආයුබෝවන්.